the web news. ඉතින් අනිත් සියලු කාරණා පසක තිබ්බත් මම විශ්වාස කරනවා අපේ පක්ෂයට අපිට අතහැරිය නොහැකි වගකීමක් තියෙනවා මේ රටේ වාමාශික දේශපාලන කඳවුර ආරක්ෂා කරන්න. ඒ වගේම තමයි මේ රටේ වාමාශික දේශපාලන කඳවුර තමයි මේ රට එක්සේසත් කරේ. මේ රටේ වේගවත් ආර්ථික වර්ධන වේගය හැදුවේ මේ රට ශීඝ්‍ර සංවර්ධනයකට අරගෙන ගියේ. ඒ අනුව අනිත් සියලු කාරණා පසක තිබ්බත් පුද්ගලයන්ගේ පුද්ගලවාදයේ පසක තිබ්බත් වමේ දේශපාලන කඳවුර ආරක්ෂා කරන්න ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණට වගකීමක් තියෙනවා. ඉතින් මම හිතන්නේ අද අපේ ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීන්දුව කරේ අන්න ඒ අපි නියෝජනය කරන අපේ පක්ෂයේ ගොඩනැගෙන්න හේතුපාදක වෙච්ච හේතු සාධක වෙච්ච සහ මේ රටේ වැඩ කරන ජනතාව නියෝජනය කරන ඔවුන්ගේ මතවාදය ආරක්ෂා කරන දේශපාලන කඳවුර වෙනුවෙන් පෙනී සිටිය යුතුයි කියන මතය මත තමයි පොහොට්ටුව චන්ද පත්‍රිකාවේ තිබිය යුතුයි ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් විය යුතුයි කියන යෝජනාව ආවේ. ඉතින් මම විශ්වාස කරන අපේ පක්ෂයේ කණ්ඩායමක් ඉදිරි කාල සීමාව තුළ මේ සියලුම අපේක්ෂකයන් එක්ක සාකච්ඡා කරලා ඒ තීන්දුව తీරන අපි ඉදිරියේ දැනුම් දෙනවා. මේ මොහොතේ නම් කීයක් සඳහන් වෙනවද මන්ත්‍රීතුමනි? නම් කිහිපයක් සඳහන් වෙනවා. ඉතින් සමහරු ලිඛිතව සංඛ්‍යාත්මකව නම් 4-5ක් යෝජනා වෙලා තියෙනවා. ඒකම පක්ෂය තුලත් නම් කිහිපයක් යෝජනා වෙලා තිනවා. අපේක්ෂකත්වයේ සඳහා. ඉතින් මම හිතනවා අපි අපේ කඳවුර ආරක්ෂා කරන්න පුළුවන් හොඳම යෝජනාව අපි ඉදිරිපත් කරන. ඒ වගේම මම ආරාධනා කරනවා. මේ රටේ වමේ ප්‍රගතිශීලී දේශපාලන කඳවුරට අපි සාකච්ඡා කරමු. අපි අතර යම් දුරස්භාවයක් ඇති වුණා. ඔව් මේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් අපි 2022 ඒ තීන්දුව ගත්තා. අසීරු තීන්දුවක්. හැබැයි අවශ්‍යතාවය මත අපි තීන්දුව ගත්තා. අපි හැමදාම රට ගැන හිතලා අපේ කඳවුර ගැන හිතලා දේශපාලන තීන්දුව ගත්ත දේශපාලන බලවේගයක්. ඉතින් මම වමේ ප්‍රගතිශීලී දේශපාලන කඳවුරට ආරාධනා කරනවා. අපි සාකච්ඡා කළා. අපි පුළුල් මේ රටේ රටට ආදරය කරන සංස්කෘතියට ගරු කරන සංස්කෘතිය ආරක්ෂා කරන වගේම මේ රටේ දේශීය ආර්ථිකයේ ගොවියා දීවරයා කම්කරුවා රණවිරුවා රකින්න පුළුවන් ආර්ථික ප්‍රතිපත්ති එක්ක ඉස්සරහට යන්න පුළුවන් අපේක්ෂකයෙක් එක්ක ජයග්‍රහණ මාවතකට අපි යොමු වෙමු කියන කාරණය.